මේ ව්‍යාපාරිකයෝ කළු කඩකාරයෝ එකතු කරලා ආර්ථික කමිටු දාලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂ නායකින් කියලා මේ ਸਰවපාක්ෂික සමුළු දාලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. විසඳන්න බෑ. ඒවා මිත්‍යා. එමනම් මේකට තියෙන්නේ එකම එක ප්‍රායෝගික විසඳුමයි. ඒ ප්‍රායෝගික විසඳුම අපි ක්‍රියාත්මක කරන්නට ඕන පාර්ලිමේන්තුව හරහා. මේ වෙනකොට තනි පුද්ගලයෙක් අතේ තියෙන විධායක බලය පාර්ලිමේන්තුවට නැවත ගන්න ඕන. මේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ හැමදාම හිටපු ජනාධිපතිට වැඩිය අකාර්යක්ෂම දුර්වල කෙනෙක් ගෙනල්ලා රට අගාධයට ඇද දෙමීම තමයි අපි දැන් මේ පහුගිය අවුරුදු දශක දෙකක කාලයක් තුල කරලා තියෙන්නේ. ඒක නිසා මේ විධායක බලය තනි පුද්ගලයෙක් යතේ නැත්තම් ගෝඨාභය යතේ තියෙනකම් මේ රටේ මේ දැවෙන ප්‍රශ්නවලට ජනතාවගේ විසඳුම් ගන්න බෑ. මේ බලය ජනතාවට සහ පාර්ලිමේන්තුවට වග කියන අමාත්‍ය මණ්ඩලය වෙත පැවරෙන්න ඕන. ඒ සඳහා තමයි අද දිනේ මේ 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මේ 21 වෙනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් එක් මන්ත්‍රීවරයෙක් සුදුසෙක් ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගැනීමත් එම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය මෙහෙවන්නට පුළුවන් සුදුස්සෙක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරන්න ඕන. ඒ අග්‍රාමාත්‍යවරයා විසින් ඒ විෂයන් පිළිබඳව ප්‍රාමාණික දැනීම තියෙන ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුළුවන් ඇමති මණ්ඩලයක් පත් කරන්න ඕන. එතකොට ඒ ඇමති මණ්ඩලයට සියලුම පාර්ලිමේන්තුව නියෝජනය වන පක්ෂ නියෝජනය වෙන්නට ඕන. ඒක අන්තර් ආණ්ඩුවක් අන්තර් කැබිනට් මණ්ඩලයක් පිහිටවීම කරන්න ඕන. එතකොට අලුතෙන් පත් කරනු ලබන ජනාධිපතිවරයා පත් කිරීමත් සමගම වර්තමාන ජනාධිපතිවරයාගේ දුරකාලය නිම වෙන්න ඕන. අග්‍රාමාත්‍යවරයා විසින් දෙන ලබන උපදෙස් මත ජනාධිපතිවරයා සියලු විධායක කාර්යකර්තව්‍ය ඉෂ්ට කරන්නට ඕන. එතකොට මේ වගේ පාර්ලිමේන්තුව තුල පක්ෂ ભેදයකින් තොරව, ಜಾති ආගම් භාෂා ભેදයකින් තොරව සම්මුතියක් ඇති කරලා ඒ සම්මුතිය හරහා ඒ කැබිනට් මණ්ඩලය හරහා අපි ජාත්‍යන්තරය අමතලා ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන සහ අපිත් එක්ක කටයුතු කරන රටවල් සමග ගනුදෙනු කරලා මේ උහුලා ගන්න බැරි ණය අපි නැවතත් කාල සීමාවල් වෙනස් කරගෙන ප්‍රතිව්‍යුහගත කරලා දැනට තිබෙන ජනතාව ජීවත් කරවීමේ අභියෝගය ජය ගන්න අත්‍යවශ්‍ය දෑ සැපයීමේ වැඩපිළිවෙලකට යන්න ඕන. ඒ අන්තර් ආණ්ඩුව සහ අන්තර් කැබිනට් මණ්ඩලය වසරක් හෝ දෙකක් ගොස් මේ ප්‍රශ්න විසඳුවට පස්සේ නැවතත් ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන. මේ රටට ආදරය කරන මේ රට බේරගන්න පුළුවන් පාලක කණ්ඩායමක් තෝරගන්න.